අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථමේ නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත වසරේ අවසන් පොහොය වන උදවප්පුර පසළොස්වක පොහොය දිනයයි මෙවර සියත අමාවැස්ස පොතා සජීවී විකාශය ගැටපරුව රජ මහා විහාරස්ථානයේ සිට සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ අමාත්‍යංශ විෂයපතයන් ගැසට් කෙරේ මියන්මාර් නායිකා අවුන් සාන් සුකී ජාත්‍යන්තර අධිකරණයට ප්‍රථමින් දේශීය පුවත් ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වසරේ අවසන් පුර පසළොස්වක පොහොය වන උඳු පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ගෙන ඉන්නේ ගැටමරුව රජමහා විහාරස්ථානයේ සිටයි. ධර්මාශෝක රජුගේ දියණිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ දඹදිව සිට ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද රැගෙන මෙරටට වැඩමවීම අදවන් උඳුවප් පොහොය දිනකදී සිදු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ ආරම්භයේද අදවන් උඳුවප් පොහොය දිනකදී සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. මෙතර උඳුවක් පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් වූ මෙවර සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය අප ඔබ වෙතට ගෙනෙනු ලබන්නේ ගැටපරුව රජමහා විහාරස්ථානයේ සිටයි. අද පෙරවරු 6ට ආරම්භ වුණු අමාවැස්ස පෝදා සජීවී විකාශයේ උවස උවසයන් අෂ්ටාංග ශීලයේ පිහිටු වීම ශාසන සේවා කීර්ති කාව්‍ය ශ්‍රී පූජ්‍ය කොළොන්නේ මංගලනා හිමියන් විසින් සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුවයි උදැසන සම්බුද්ධ පූජාව පැවැත්වුණේ. සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ උදැසන ධර්ම දේශනාව රජගහනුවර වේළුවන ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍යපාද පල්ලේගම විජිත හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කරනවා. අපි මොහොතකට හිතලා බලන්නකෝ. අපි ආසයි නේද ලස්සන වෙන්න? කවුද අකමැති ලස්සන වෙන්න? ඈ අකමැතිද? නැහැ. දරුව මතක තියාගන්න අම්මා තාත්තා දඹදිව මිසක් කඩේ යවන්න එපා. සමහර දරුවෝ අම්මා තාත්තට දඹදිව යන්න සල්ලිත් දීලා අතට සල්ලි දෙනවා අර මේව ගේන්න කියලා බඩු ලිස්ට් එකකුත් තියෙනවා. ජීවිතේට ඔය වැඩේ කරන්න එපා. තැන්හිණ ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිකාරී පූජ්‍ය එළමල්දෙණිය සිරිනන්ද නාහිමිපාණන්ගේ මෙහෙයවීමෙන් භවනා වැඩසටහන පැවැත්වුණා. සංසුම් මනසකින් යුක්තව භාවනාවට එකතු වෙමු. ඔබ ඔය ඉන්නා විදියටම අන් කෙනෙකුට කරදරයක් නොවන විදියට අන් අයගේ ඇඟේ හැප්පෙනකොට අන් අයට කරදරයි. එතකොට මොකක්ද වෙන්නේ? ඔබට අකුසලයක් සිදු වෙනවා. ලක්වැසි ලෝවැසි ගිහි පැවිදි සියලු ජනතාවගේ හිතසුව පිණිස සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය අද දිනේ පුරා ගැටපරුව රජමහා විහාරස්ථානයේ සිට ගෙන ඒමට අප සූදානම්. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කරමින් පැල්වඩුල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රීපාද උඩමළුව වෙත වැඩම කරවීම අද අලුයම සිදු කෙරුණා. වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරය අද උදැසන ශ්‍රීපාදාස්ථානාධිපති පැල්වඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
පැවති විශේෂ ආගමික වතාවත් කරනවකින් අනතුරුවයි වන්දනා වාරය ආරම්භ කෙරුණේ. ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සදහතුක කරඬුව සමන් දේව ප්‍රතිමා වැතුළු දේව ආභරණ සහ පූජා භාණ්ඩ අදාළියම වන විට මාර්ග හතරක් ඔස්සේ ශ්‍රීපාද උඩමළුව දක්වා වැඩම කෙරුණා. පසුගියද ශ්‍රීපාද ස්ථානය පූජා නගරයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග තායිලන්තයේ සිට මෙරටට වැඩම කරමින් ලැබූ බුද්ධ ප්‍රතිමාවක්ද අද දිනේ ශ්‍රීපාද ස්ථානාධිපති හිමියන් විසින් ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර නිරාවරණය කරනු ලැබුවා. පරිසරය රැකගනිමින් ශ්‍රීපාද ස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා ශ්‍රීපාද ස්ථානය කරුණාකරන ලෙස ශ්‍රීපාද ස්ථානාධිපති හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අමාත්‍යංශවල විෂයපතයන් සහිත ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අමාත්‍යංශවල විෂයපතයන් සහිත ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) ව්‍යවස්ථාවට හා 46(1) ආ ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍ය මණ්ඩලයේහි අමාත්‍යවරුන් හා අමාත්‍යංශ සංඛ්‍යාවද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන පැවරීමද මෙමගින් ගැසට් කර තිබෙනවා. ඒ අනුව අදාළ විෂයපතයන් අමාත්‍යංශ 29ක් තුල පිදී යනවා. ආරක්ෂක අමාත්‍යංශ යටතේ කාර්යයන් හා කාර්යයන් 37ක් අයත් වන අතර මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශ යටතේ කාර්යයන් හා කාර්යයන් 27ක් අයත් වනවා. බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශ යටතේ කාර්යයන් හා කාර්යයන් 21ක් අයත්. මේ අතර ජනාධිපතිවරයා යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශය විෂයපතයට ඇතුළත් කර තිබෙනවා. මේ අතර ආරක්ෂක අමාත්‍යංශ යටතේ මෙම ගැසට් නිවේදනය තුළින් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් ජාතික ගුණනැගිලි පරීක්ෂණ සංවිධානයත් ඇතුළත් කර තිබෙනවා. සියලුම ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන්ම පුරා විද්‍යා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ ගැසට් කර තිබෙනවා. ආණ්ඩුපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එම රැස්වීමෙන් අනතුරුව ඇමතිවරුන් කිහිප දෙනෙක් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. රාජ්‍ය ආයතනවලට නත්තල් බෝනස් එක දෙන එක ගැන කතා කරා. MCC ගිවිසුම මුතුමොල්ලගේ රජයලුත් දැන් නැවත අස්සක් කරන්න යනවායි කියලා තමයි විපක්ෂයෙන් චෝදනා කරන්නේ. අපි එක ගැන කතා කරලවත් නැහැ තාම. අයියෝ නෑ, අමතකදෝරයක් කමුණා නම් අමතක වෙනවා. හම්බුනේ රාජ්‍ය අමතකදෝරයක් මේකක් කැමිනේට කැමතිකමක් ලැබෙයි කියලා. ලැබුණා නම් ඕගොල්ලන් අමතකයි. තරංග දෝරය තීනයක් වුණානේ. ඕ ඒකත් තීනයක් වුණා නිකන් මාවර ඇට්ටුවා වගේ. MCC ගිවිසුම් අස්සක් කරන්න හම්බ වෙන්නේ මේ මේ රටේ දේපල ඉඩම් මේ රටේ බලය උන්ට පවරනවාද අපි කවදා? ශ්‍රී ලංකා නිදහස් පොල් ජන සන්ධානය පිහිටුවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ස්ථානාපති කාර්යාලයේ පැහැරගත් කාන්තාව සම්බන්ධයෙන් මොනවද සාකච්ඡා කරන්නේ? ඔව් සාකච්ඡා කරා. පිටුපස්සේ ඉන්නේ කවුද කියන එක සොයාගන්න විතරයි. ඒක සම්පූර්ණ බොරුවක් කියන එක තහවුරු වෙලා තියෙනවා. සියත මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.